ක්‍රීඩාපුවත. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායමට එරෙහිව ජොහන්ස්බර්ග්ගේ දැන් පැවැත්වෙන තරඟයේදී කිංග්ස් ඉලෙවන් පංජාබ් පිල නියෝජනය කරමින් කුමාර සංගක්කාර අර්ධශතකයක් වාර්තා කරයි. ඔහු අර්ධශතකයේ වාර්තා කළේ පන්දු 43කදීය. කාසියේ වාසිය දිනු ඩෙකන් චාර්ජර්ස් පිල ප්‍රථමින් පන්දුවට පහර දීම සඳහා කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුවයිම කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 7ක් දැවී ලකුණු 134ක් රැස් කළහ. විවේකයේ සඳහා තරඟය මේ වන විට නතර කර තිබේ. දේශීය පුවත් අවසන් කරන්නට යළි සිරස්තල. කුටි නායකයෝ සහ සෙසු ත්‍රස්තවාදීහු වර්ග කිලෝමීටර 800කට අඩු භූමි ප්‍රදේශයකට කොටු කරති. ත්‍රාසග්‍රහණයේ ප්‍රාණ ඇපකරුවන්ව සිටි සාමාන්‍ය වැසියන් සියලු දෙනා මුදාගත් බව හමුදාව පවසයි. ජනාධිපතිතුමා ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව අමතයි. මෑත ඉතිහාසයේ ත්‍රස්තවාදය සහමුලින් පරාජය කළ එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි මහින්ද සමරසිංහ මහතාගෙන් ප්‍රකාශයක්. ආරක්ෂිත කලාපයේ සාමාන්‍ය වැසියන්ට හානි සිදු වූ බවට ඇතැම් විදෙස් මාධ්‍ය පකල වාර්තා විදේශ ලේකම්වරයා ප්‍රතික්ෂේප කරයි. මීළඟට ලොකා ප්‍රවෘත්ති. දේශීය පුවත් අවසන් කරන්නට යළි සිරස්තල. කුටි නායකයෝ සහ සෙසු ත්‍රස්තවාදීහු වර්ග මීටර 800කට අඩු භූමි ප්‍රදේශයකට කොටු කරති. ත්‍රස්තග්‍රහණයේ ප්‍රාණ ඇපකරුවන්ව සිටි සාමාන්‍ය වැසියන් සියලු දෙනා මුදාගත් බව හමුදාව පවසයි. ජනාධිපතිතුමා ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව අමතයි. මෑත ඉතිහාසයේ ත්‍රස්තවාදය සහමුලින් පරාජය කළ එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි මහින්ද සමරසිංහ මහතාගෙන් ප්‍රකාශයක්. ආරක්ෂිත කලාපයේ සාමාන්‍ය වැසියන්ට හානි සිදු වූ බවට ඇතැම් විදෙස් මාධ්‍ය පලකල වාර්තා විදේශ ලේකම්වරයා ප්‍රතික්ෂේප කරයි. මීළඟට ලෝක ප්‍රවෘත්ති. ලෝක ප්‍රවෘත්ති සිරස්තල. නව රජයක් යටතේ එක්සත්ව කටයුතු කිරීමට සහය වන්නේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි. කුවේට් පාර්ලිමේන්තුවට ප්‍රථම වරට කාන්තා නියෝජනයක්. නව රජයක් යටතේ එක්සත්ව කටයුතු කිරීම සඳහා සහය වන්නේ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති සෝනියා ගාන්ධි මහත්මිය හා එරට අගමැති මන්මෝහන් සිං මහතා සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරති. සියලු පාර්ශ්වයන් මේ අවස්ථාවේදී එක් ජාතියක් ලෙස නැගී සිටිය යුතු බවද අගමැතිවරයා පෙන්වා දෙයි. ඉන්දීය කොංග්‍රස් පක්ෂය හා ඊට සහාය පළ කළ සෙසු පක්ෂ පැවති මහමැතිවරණයෙන් ආසන 260ක් හිමි කරගනිමින් මහමැතිවරණය ජයගත්තේය. එරට පාර්ලිමේන්තුවේ මුළු ආසන සංඛ්‍යාව 543කි. කොංග්‍රස් පක්ෂයට නැවත බලයට පත්වීමට සහාය පළ කිරීම හා පක්ෂය කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් මහජනතාවට මන්මෝහන් සිං මහතා ස්තුතිය පළ කළේය. මන්මෝහන් සිං මහතා වැඩිදුරටත් පින්වා දී ඇත්තේ රාහුල් ගාන්ධි මහතා කොංග්‍රස් පක්ෂය තුළ නැගී එන ජනනායකයෙකු වන බවයි. කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් ඔහුගේ සහාය ලබා ගැනීමට තමන් උත්සාහ කරන බව අගමැතිවරයා පැවසීය. ඒ පිළිබඳව ඔහු සමග සාකච්ඡා කිරීමට අපේක්ෂිත බවද අගමැතිවරයා සඳහන් කළේය. ඒ අතර ලෝකසභාවේ විරුද්ධ පක්ෂ නායක ධුරයේ හිබවීමේ කිසිදු අපේක්ෂාවක් තමා තුළ නැතැයි භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක එල්.කේ. අඩ්වානි මහතා පවසයි. ඔහු එම ස්ථාවරයේ දැඩිව සිටින බව වාර්තා වෙයි. අඩ්වානි මහතා විපක්ෂ නායක ධුරයේ සඳහා පොළඹවා ගැනීමට සියලු උත්සාහ දරන බව එම පක්ෂයේ ප්‍රකාශක බල්බී පුංච් මහතා ප්‍රකාශ කරයි. ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා මහතා ජූලි මාසයේදී රටවල් තුනක සංචාරය කිරීමට සැලසුම් කරයි. ඉතාලිය, රුසියාව හා ගහනාව එම රටවල් තුනයි. ගහනාවේ සංචාරය ජූලි 10 වැනිදා ආරම්භ බව ධවල මන්දිරයේ කියයි. හෙතව ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසුව අප්‍රිකාවේ සංචාරයක නියැලෙන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. කලාපීය වශයෙන් බලපාන වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් ගානාවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ඔබාමා මහතා අපේක්ෂා කරයි. කුවේට් පාර්ලිමේන්තුවට ප්‍රථම වරට කාන්තාවෝ තේරීපත් වෙති. පැවති මැතිවරණයෙන් කාන්තාවන් කිහිප දෙනෙකු පත්වී ඇතැයි වාර්තාවේ.
වසර තුනකදී ක්වේඩ් දේශයේ පැවති තුන්වැනි මැතිවරණ නියමයයි. පාර්ලිමේන්තුව ආසන 50කින් සමන්විතයි. දිස්ත්‍රික් 5න් නියෝජිතයෝ 10 දෙනා බැගින් තෝරාපත් කරගනින. එරටේ මීර්වරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඉකුත් මාර්තු මාසයේදී අගමැතිවරයාට එල් වූ දූෂණ චෝදනා මත අදාළ තීරණය ගැනින. ලෝක ප්‍රවෘත්ති පමණයි. ආරක්ෂක හමුදාව කොටි ත්‍රස්තවාදීහු වර්ග මීටර 800කට අඩු භූමි ප්‍රදේශයකට කොටු කර ඇතැයි හමුදා මුලස්ථානයේ පවසයි. ඉදිරියට යන හමුදා සේනාංකවල ගමන අඩාල කිරීමට ත්‍රස්තවාදීහු අඛණ්ඩව මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරති. අද දිනේදී එවැනි ප්‍රහාර රැසක් එල්ල වූ බව හමුදාව කියයි. ත්‍රස්තවාදීන්ගේ එම ප්‍රහාර නොතකමින් ආරක්ෂක හමුදාව කොටු වී සිටින ත්‍රස්නායකයින් විනාශ කිරීමේ මෙහෙයුම්වල අඛණ්ඩ වියදී සිටින බව මුලස්ථානයේ පෙන්වා දෙයි. ප්‍රධාන සේනාංක තුනක් හා විශේෂ බලකාය මෙම මෙහෙයුමට සම්බන්ධව සිටී. කොටිනායිකයා පුට්ටුවා මාන් සුසෙයි බහනු ජේම් වැනි ජ්‍යෙෂ්ඨ කොටිනායකෙන් රැසක් මෙම ප්‍රදේශයේ සිටින බව හමුදා බුද්ධිහංශ තහවුරු කර ඇත. ඉදිරි පැය කිහිපයේදී මෙම ත්‍රස්තවාදීන්ගේ ඉරණම තීරණය වනු ඇතැයි හමුදාව පවසයි. ඔවුන්ට කිසිදු ආකාරයකින් පැනයාමේ අවස්ථාවක්ද නොමැත. ඔවුන්ට අවසානයේ ඉතිරිව ඇත්තේ හමුදා ප්‍රහාරවලින් මරණයට පත්වීම පමණක් බවද හමුදා මුලස්ථානය පෙන්වා දෙයි. හොංකොංග් ඉන්ටර්නැෂනල් තේ වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවෙන් තේ අපනයනයකරුවන් සහභාගී කරවීමට තේ මණ්ඩලය සූදානම් වෙයි. චීන වෙළඳපළ සඳහා සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට මෙමගින් තේ අපනයනයකරුවන්ට හැකිවනු ඇතැයි මණ්ඩලය විශ්වාසය පළ කරයි. හොංකොංහි අගෝස්තු 13 සිට 15 දක්වා ප්‍රදර්ශනය පැවැත්වේ. තේ වවන හා අපනයනය කරන රටවල ක්ෂේත්‍රයේ නියලන් වූ රැසක් ඊට සහභාගී වෙති. ප්‍රවෘත්ති සමාප්තයි.